අයිබෝන් කියලා පිළිගන්නවා අපේ NCASL YouTube channel එකට ඔබ සියලු දෙනාම අද අපි කතා කරන්නේ පරිගණක දන්න කට්ටිය කම්පියුටර් දැනුම තියෙන කට්ටියට මිස් වෙච්ච ට්‍රික්ස් පහක් ඉතින් මේ දේවල් දැනගෙන හිටියොත් හොඳයි නොහිටියොත් ඔබ අමාරුවට පත් කරන්න පුළුවන් කාට හරි අපි බලමු ට්‍රික්ස් පහ මොනවද කියලා හරිම ලේසි දේවල් ටික හැබැයි මේ දේවල් දන්නේ නැති නිසාම පරිගණකේ පාවිච්චි කරන ඔබ අමාරුවට පත් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔබේ අතින් එසේ වීමේ ඔබ අමාරුවට පත් වෙන්න පුළුවන් ඒ වගේම තවත් කෙනෙකු තවත් එක්කෙනෙක් ඔයාගේ පරිගණකයට එසේ කිරීමෙන් ඔබ අමාරුවට පත් වෙන්න පුළුවන් මේ දේවල් ඔබ දන්නවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් යථා තත්ත්වයට පත් කරගන්න ඔබ කටයුතු කරනවා නොදන්නවා නම් ලොකු ප්‍රශ්නයක් සිදු වෙන්න පුළුවන් ඔයාගේ රාජකාරී ඔයාගේ වැඩ ප්‍රමාද වෙන්න පුළුවන් එහෙනම් අපි බලමු මේ ට්‍රික්ස් පහ මොනවද කියලා අංක 1 තමයි පළවෙනි එක මේ ඩෙස්ක්ටොප් එක මේ ඩෙස්ක්ටොප් එක තියෙනවානේ මේ පැත්ත මේ තියෙන පැත්ත මේ පැත්ත අපිට මාරු කරන්න පුළුවන් ඉතින් අපිට පුළුවන් කන්ට්‍රෝල් පැනල් වලින් ගිහිල්ලා මාරු කරන්න නමුත් අය එක හරියට දැස්ස ගන්නත් අපිට කන්ට්‍රෝල් පැනල් වලට යන්න බැරි වෙනවා මොකද මේ මවුස් එක එහෙම අර ඔළුවෙන් හිටගෙන ඉන්නේ අපි ඒ විදිහට ඉඳගෙන තමයි මේක හදන්න වෙන්නේ ඈ ඇයි මේ උඩට යද්දි පල්ලෙහාට එනවා වමට යද්දි දකුණට එනවා මේ මවුස් පොයින්ට් එකයි මේ ඔක්කොම ටික වෙනස් වෙනවා පාලනය අපේ ඇති කීබෝඩ් එකෙන් තමයි මේ කීස් ටික අපි දැනගන්න ඕන ඒකට අපි පාවිච්චි කරනවා කන්ට්‍රෝල් එක ඕල්ට් එක C T R L දන මේක ප්‍රෙස් කරගන්න ඕන A L T ඕල්ට් එකයි ඔයාලා දන්නවා arrow keys ඉහළට තියෙනවා පහළට තියෙනවා වමට තියෙනවා දකුණට ඊතල තියෙන කීබෝඩ් එකේ මෙන්න මේ arrow keys අපිට පාවිච්චි කරන්න වෙනවා එහෙනම් විශේෂ බටන් දෙක තමයි control එක සහ alt එක මෙන්න මේ බටන් දෙක ප්‍රෙස් කරගෙන අපිට පුළුවන් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම දකුණට වමට උඩට හරවන්න පුළුවන් එතකොට පාලනය මවුස් එකේ සිදු වෙන්නේ ඒ විදිහටම තමයි අපි එහෙනම් බලමු මේ වැඩේ කරලා ඔම් බලන්න control එකයි alt එකම ප්‍රෙස් කරගෙන down button එක ප්‍රෙස් කරා. එතකොට ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම උඩ අතර තමයි ආවේ. දැන් මට මේ මවුස් එක උඩට යද්දී පල්ලෙහාට එන්නේ මවුස් එක වමට යද්දී දකුණට යන්නේ මේකින් හරි අමාරුයි දැන් මේ settings ටික හදාගන්න. control panel වලට ගිහිල්ලා තමයි main settings තියෙන්නේ. හැබැයි short key එකක් මේක. දැන් මේක අපි කාට හරි කරලා ගියොත් එහෙම නැත්නම් ඔබට සිදු කරලා ගියොත් එහෙම ඔබට පොඩි වෙලාවක් නෙමෙයි පැය දෙකක් විතර යනවා මේක හරි දැස්ස ගන්න. මේ short key එක දන්නේ නැත්තම් තප්පර දෙකකින් මේ keys ටික press කරලා ගියොත් computer desktop එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒක ඔයා දන්නව නම් මේක හදාගන්න ඔයාලට පුළුවන් ඉතා ඉක්මනින් control එකයි alt එකයි press කරලා down key එක press කරන්න. එතකොට උඩයට මාරු වෙනවා නැත්තම් up key එක press කරන්න පුළුවන් මේ අතර තිබුණොත්. එතකොට තිබුණු තත්ත්වෙටම desktop එක පිහිටුම අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම වැදගත් වෙන short key එකක්. මේක ඔයාලා දන්නවා නම් හොඳයි. නොදන්නවා නම් මෙන්න මතක තියාගන්න ඔබගේ desktop එක අර විදිහට සිදු වෙලා තිබුණොත් තප්පර කීපයකින් short key එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට තමයි අපි වැඩේ සිදු කරගන්නේ. ඊගාව එක තමයි තවත් දෙයක් තියෙනවා. අපිට පුළුවන් දැන් ඔයාලා දන්නවා desktop එකේ මෙතන icon තියෙනවා. එහෙනම් පළවෙනි වැඩේ හරිය ඈ. පළවෙනි tricks එක හරිය. දෙවෙනි එක තමයි මේ ඔයාලට පේනවා icon තියෙනවා අපේ desktop එකේ. අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපි desktop එකේ තමයි තියාගන්නේ. නේද? ෆයිල් ඇතුළට යන්න බෑ. පේන්න තමයි අපි තියාගන්නේ. මෙන්න මේ ෆයිල් ටික නැති වුණොත් එහෙම කවදා හරි වෙලාවක එක්ක ඔයා ගැතින් වෙන්න පුළුවන් මේ වැඩේ. එහෙම නැත්නම් කවුරු හරි කරන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද සිදු කරන්නේ කියලා. right click කරලා මෙන්න මේ විදිහට view වලට ගිහිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ ඔප්ෂන් එකට හරියක් වැටලා තියෙනවා. මේ හරිය අපිට අයින් කරන්න පුළුවන් ක්ලික් කරලා. මේක අයින් කරොත් එහෙම desktop එකේ තියෙන icon ටික hide වෙනවා. පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා කොච්චර ෆයිල් හැදුවත් new folder මේ
හැදුවත් ඒක පේන්නේ නැහැ. මේකත් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඇයි ගැටලුවක් වෙන්නේ? ඇයි ඩෙස්ක්ටොප් එකේ කිසිම ෆයිල් එකක් නැහැනේ. ඔයාගේ එදිනෙදා තිබුණු ෆයිල් එකක්වත් නැහැ. හැබැයි අපි ගිහිල්ලා බැලුවොත් එහෙම අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඩෙස්ක්ටොප් කියන එකට ඒකේ තියෙන අයිකන් ටික ෆයිල් තියෙනවා කියනවා. හැබැයි ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන් නැහැ. ඉතින් මෙන්න මෙහෙම දෙයක් සිදු වුණා. එක්කෝ ඔබට අමතක වෙලා ඒ සෙටින්ග්ස් මාරු වෙලා තිබුණොත් ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරගන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? රයිට් ක්ලික් කරලා නැවතත් එතනම ගිහිල්ලා මේකට ටික් එකක් දීලා හරි ඇඩ් කරගන්න ඕන. දැක්කද? මේ අලුතින් හදපු ෆයිල් එක ඒකත් මම ඩිලීට් කරලා දාන්න වැඩක් නැහැ නේ. ඉතින් කවුරු හරි මේ වැඩේ සිදු කරලා ගියත් ඔබ දන්නවා කොහොමද මේක නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ කියලා. ඈ ඉතින් කම්පියුටර් දන්නවා වුණත් මේ වගේ පොඩි දෙයකින් අපි ලොකු අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ දේ නොදැන හිටියොත් පොඩි දේ තමයි ලොකු දෙයක් වෙන්නේ. එහෙනම් ඒකත් ඔයාලා දන්නවා ඇති. දෙවෙනි එක තමයි අයිකන් චේන්ජ් කරන්න ඔයාලා දන්නවා ඇති. නොදන්න කට්ටියත් ඇති මේක. අපි ෆයිල් එකක් හදාගමුකෝ. මෙන්න මේ ෆයිල් එක. මේ ෆයිල් එක ඔයාලට පේනවා. මේ ෆයිල් එක ඔයාලට පේනවා. ඉතින් මේ ෆයිල් එකට අයිකන් එකක් තියෙනවා. ෆයිල් එකට අයිකන් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ ෆයිල් එකේ අයිකන් චේන්ජ් කරන්න පුළුවන් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා. ප්‍රොපර්ටිස් කස්ටමයිස් එතන තියෙනවා චේන්ජ් අයිකන් කියලා. මෙන්න මේ චේන්ජ් අයිකන් ක්ලික් කරලා අපිට මේ ඕනම අයිකන් එකක් දාගන්න පුළුවන්. ඕකේ ඕකේ. ඒතකොට ඔයාලට පේනවා අයිකන් එක චේන්ජ් වුණා. ඒක නෙමෙයි මම මේ කරන්න යන්නේ. ඒක දන්නේ නැත්නම් ඒකත් ඉගෙන ගන්න. කස්ටමයිස් මේ අයිකන් එකක් නැතුව තියන්න යන්නේ මම ඩෙස්ක්ටොප් එකේ. අයිකන් එකක් නැති වුණොත් එහෙම මේ තියෙන ෆයිල් එක පේන්නේ නැහැ. ඇයි අයිකන් එකක් නිසානේ අපිට පේන්නේ ඩෙස්ක්ටොප් එකේ. හරි. එහෙනම් මම අයිකන් චේන්ජ් අවුට් එක ගිහිල්ලා අයිකන් එකක් නෙමෙයි අයිකන් එකක් නැති කරන්න යන්නේ. කිසිම අයිකන් එකක් නැති කරන්න යන්නේ. ඔයාලට පේනා මෙන්න මේ වගේ ටැං වල අයිකන් කිසිම එකක් නැහැ. මම මෙන්න මේ වගේ තැනක ක්ලික් කරනවා. ක්ලික් කරලා ඕකේ කරනවා. ඕකේ කරලා මේකත් ඕකේ දෙනවා. එතකොට බලන්න මේකට අයිකන් එකක් තියෙනවද කියලා. මේකට අයිකන් එකක් නැහැ. නේද? අයිකන් එකක් නැහැ. ඊගාට තමයි මම මේක ෆයිල් එකක් ඇතුළට අරන් ගියොත් මේ ෆයිල් එක ඇතුළට මම මේක දැම්මොත් අපිට පේනවා මේකෙත් අයිකන් එකක් නැහැ. මේක ඉමේජ් එකක් විදිහට තමයි පේන්නේ. මේක ෆයිල් එකක් කියලා කවුරුවත් හිතන්නේ නැහැ. නේද? ෆයිල් එකක් කියලා හිතන්න බෑ. ඉතින් මේකත් පොඩ්ඩක් ඔයාලා ඔළුවේ තියාගන්න. යම් කිසි කෙනෙකුට පුළුවන් ෆයිල් එකක් සම්පූර්ණයෙන්ම ඉමේජ් එකක් විදිහට තියන්න. එතකොට ඔයාලා රැවටෙනවා මේක ෆයිල් එකක් නෙමෙයි කියලා. මේක රීනේම් කරොත් මොන හරි නමකින් ඊටස් මේක ඉමේජ් එකක් වත්. මේ තියෙන ඉමේජ් මේ විදිහට තමයි මේක පෙන්වන්නේ. පේනවා නේද? එක්ක වීඩියෝ එකක් විදිහට. ඈ මේ විදිහට තමයි දැන් මේක ඇත්තටම ෆයිල් එක. නේ ෆයිල් එකක්. හරි. එහෙනම් මේකත් ඔළුවේ තියාගන්න. මේකත් දැනගන්න. අයිකන් චේන්ජ් දන්නේ නැත්නම් ඕනම අයිකන් එකකට අපිට ඒ තියෙන අයිකන් වලින් මාරු කරගන්න පුළුවන් මේ ෆයිල් එක වගේ තියෙන අයිකන් එක. ඒට අමතරව අයිකන් එක නැති කරන්නත් හැකියාවක් තියෙනවා. එහෙනම් අපි දෙවෙනි එකක් කතා කරා. සෝරි තුන්වෙනි එක නේද? තුන්වෙනි එකත් අපි කතා කරලා ඉවරයි. ඊගාවට හතරවෙනි එක. හතරවෙනි එක ලොකු අමාරු වැඩන වැඩක්. හරිද? ලොකුට අමාරු වැඩනවා. දැන් ඔයාලා හිතන්නකෝ. දැන් මෙතන මම ෆයිල් එකක් හදනවා. මේ ෆයිල් එකක් හදලා තියෙනවා. ෆයිල් හදන්න දන්නවද ඔයාලා? ෆයිල් හදන්න දන්නව නේද? ෆයිල් එකක් හදන ෂෝට් කී එක තමයි shift එකයි control එකයි press කරගෙන n keys press කරන එක. පේනවා නේද? ඉතා විශාල ප්‍රමාණයේ ඉතා ඉක්මනින් ෆයිල් සාදා ගැනීම හැකියාවක් මේ ෂෝට් කී එකෙන් තියෙනවා. ෆයිල් ගොඩක් මම හදුවා නේ. රයිට්. මම ෆයිල් ගොඩක් හදලා තියෙනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම වැඩක් කරොත් ඔයා ඇත්තටම අමාරු වැටෙනවා. හිතන්නකෝ කාගේ හරි කම්පියුටර් එක මෙන්න මෙහෙම ෆයිල් ගොඩක් හදනවා. අනවශ්‍ය ෆයිල් ගොඩක් හදනවා. එයා දන්නවා එයාගේ තිබුණු ෆයිල්ස් තිබුණේ මෙතන ඉඳලා මේ හරියට පමණයි කියලා. මෙහෙම අනවශ්‍ය වාක්‍ය එයා දන්නවා. කවුරු හරි කෙනෙක් තප්පර කිහිපයක් ඇතුළත මෙන්න මෙහෙම විශාල ෆයිල් ප්‍රමාණයක් හදලා එයා මෙන්න මෙහෙම වැඩක් කරොත් ඔබ අමාරු වැටෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම අමාරු වැටෙනවා. බලන්න. ඉතල මම කරන්නේ අපිට පුළුවන් අපිට පුළුවන් මේ තියෙන ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් ගන්න. තේරුණාද? මේ තියෙන ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ෆොටෝ එකක් අරගෙන මෙන්න මේ විදිහට කී එක තමයි print screen කියලා කී එකක් තියෙනවා කීබෝඩ් එකේ. ඒකෙන් තමයි මේ ෆොටෝ එක
දන්නේ මෙන්න print screen refresh කරා මම ඉතින් මේ ඔයාලට පේන්නේ නැහැ මම මේ zoom app එකෙන් තමයි මේ recording එක කරන්නේ මේක සමහරක් වෙලාවට පේන්න තියෙන්න පුළුවන් මේ photo එක ගහද්දි මොකද ඔයාලට recording වලදී මේක පේන්නේ නැහැ නමුත් computer දැම්මගේ මේක පේනවා ඈ recording එක දාද්දි මේක පේන්නේ නැහැ record කරද්දි ඉතින් ඒ නිසා මේක පොඩ්ඩක් පේන්න පුළුවන් මේ icon එකක් එනවා ඔයාලට පේන්නේ නැති වෙද්දි record වෙද්දී ඒක පේන්නේ නැති නිසා හරි right අපි හරන් යමු photo එක ගන්න මොකෙන්ද screen photo එක ගන්න keyboard එකේ තියෙනවා ඉහළින්ම button කීපයක් ඒකේ තියෙනවා print screen කියලා key එක press කරන්න දැන් මේකේ desktop එකේ photo එකක් වැදිලා තියෙනවා මම paint එකට යනවා paint එකට ගිහිල්ලා right click කරනවා මෙතන ඇවිල්ලා right click කරලා paste කරනවා එතකොට අර වැදිච්ච photo එක තමයි desktop එකේ එන්නේ පේනවා නේද ඉතින් ඔයාලට මම කිව්වා මෙන්න මෙහෙම screen එකක් තියෙනවා කියලා ඔයාලට පේන්නේ නැතුව ඇති video එකේ හැබැයි මට live පේනවා ඒක ඔයාලට recording වෙන නිසා පේන්නේ නැති නිසා හරි මේක ඉතින් එනවා මේක සාමාන්‍ය ඔයාලා වැඩ කරද්දි එහෙම කරන්නේ නැහැ නේ video එකක් කරන ගමන් නෙවෙයි කරන්නේ ඒ නිසා මේක එන්නේ නැහැ මේක හොයන්න බෑ right ඊට පස්සේ මොකද කරන්නේ මේක මම save කරනවා මේක කොහේ හරි file එක save කරනවා මම මේක save කරනවා documents නැත්නම් download වල save කරනවා right මෙන්න save කරා ඊට පස්සේ අපි කරන්නේ download වලට යනවා download වලට ගිහිල්ලා මේ image එක හොයා ගන්නවා කොයි image එකද download වලටද මම දැම්මේ ඔව් download වලට තමයි add කරේ මෙන්න තියෙනවා image පේනවනේ desktop එකේ image එක ඊට පස්සේ මම මේක background එක විදිහට use කරනවා same as desktop background එතකොට මේ background එකේ photo එක විදිහට තමයි මේක වැටෙන්නේ මෙන්න වැටුණා දැන් ඔයාලා බලන්න දැන් ඔයාලා බලන්න හරි ප්‍රශ්නයක් තමයි සිදුවෙන්නේ ඔයාලා දන්න ඕනේ තිබුණු විදිහටම ෆයිල් වල ෆොටෝස් තමයි මේකේ වැදිලා තියෙන්නේ අපි මොන හරි වෙලාවක මෙන්න මේ ටික ඩ්‍රැග් කරලා මෙහාට ගත්තොත් එහෙම ඔයාලට පේනවා මේ තියෙන්නේ ෆොටෝ එකේ තියෙන වැදිලා තිබුණ ඒවා මේ තියෙන්නේ ඇත්තටම තියෙන ෆයිල් එක හැබැයි ෆොටෝ එකකුත් තියෙනවනේ වැදිලා ඒ ෆොටෝ එක තමයි යටින් තියෙන්නේ පැහැදිලිද ඇත්තටම ලොකු පිස්සුවක් හැදෙනවා මෙන්න මේ වැඩේදී ඈ මොකද්ද පිස්සුව දැන් මට පොඩ්ඩක් අවුල් වගේ මොනා වුණාද කියලා ඈ දැන් බලන්න දැන් මම මේ තියෙන දේවල් ඩිලීට් කරන්න යනවා දැන් මම මේක ඩිලීට් කරනවා කියලා හිතන්න මම මේක ඩිලීට් කරනවා බලන්න ඩිලීට් වුණාට එහෙමම තියෙනවා ඇත්තටම මේ යට තියෙන ඉමේජ් එකේ අය මේක ඩිලීට් කරන්න try කරනවා ඩිලීට් කරන්න පුළුවන්ද බෑ ඊට පස්සේ මෙතන නැවිලා මේක ඩිලීට් කරනවා ඒ ඩිලීට් වෙන්නේ නැහැ ඇත්තටම තියෙන්නේ ෆයිල් එක ඩිලීට් වෙලා තියෙන්නේ යට ඉමේජ් එකක් තියෙන්නේ එතකොට ඉතින් පිස්සු තද වෙන්න පුළුවන් හැමෝටම නේ හරි ඇත්තම කතාව මොකද්ද මේකේ ඇත්තම කතාව තමයි මේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් මේ විදිහටම අපි මේ ස්ක්‍රීන් එක මාරු කරලා බලුවොත් දැන් මම මෙතන new folder 12 නේද ඒ වගේම 18 මම ඩිලීට් කරලා තියෙන්නේ මේ ෆොටෝ එකෙන් තමයි මේ විදිහට පේන්නේ ඉතින් මම මේකේ වෙන බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාලා බැලුවොත් අපිට පේන්නේ ඇත්තටම මේ දෙක මෙතන තිබුණු දෙක ඩිලීට් කරලා තමයි තිබුණේ මේ විදිහට තමයි තියෙන්නේ ඔයාලට පැහැදිලි ඇති මම මේ මොකද්ද කරේ කියලා නේද ඉතින් මේ වැඩේ කරොත් ඇත්තටම අසරණ වෙනවා ඔබ කවුරු හරි කරොත් ඒ වගේම ඔබ කරන්නත් එපා කාටවත් මේක මතක තියාගන්න ඔබට කවදා හරි වුණොත් මේ වගේ වැඩක් ඒකෙන් බේරෙන විදිහ හරිනේ එහෙනම් right එහෙනම් ඒ වැඩෙත් හරි මතකයිනේ මේ කතා කරපු දේවල් නේ මතක තියාගන්න හොඳට අමතක කරන්න එපා මේක කවදා හරි ඔයාලට සිද්ධ වෙන්න පුළුවන් සමහරක් වෙලාවට මේ වීඩියෝ එක බලන කෙනෙක් කාට හරි කරන්න පුළුවන් එහෙම කරන්න එපා විහිළුවට වගේ කරාට කමක් නැහැ ඒක පස්සේ එයාට කියලා දීලා මෙන්න මෙහෙමයි කරේ කියලා පොඩ්ඩක් නේද කුතුහලයේ දනවන්න කාට හරි කරලා පෙන්නලා උගෙන් ඉගෙන වඩ කමක් නැහැ මෙන්න මේ විදිහට තමයි කරන්නේ කියලා එහෙම නැතුව එහෙම දාලා යව අනාත කරලා යන්න එපා ඊගාවක මොකද්ද ඊගාවක තමයි දැන් අපි කීයක් කතා කරාද හතරක් කතා කරා ඈ දැන් මේ පස්වෙනි එක අවසාන එක අවසාන එකේදී ඔයාලා දන්නවා මවුස් එක මේ මවුස් පොයින්ට් එක තියෙනවා මේ මවුස් පොයින්ට් එක පාන්න වෙන්නේ අපේ ඉන්පුට් ඩිවයිස් එකක් වෙන මවුස් එකේ එතකොට මේ මවුස් එකේ තියෙන බටන් දෙකක් රයිට් ක්ලික් ඇන් ක්ලික් බටන් එක කියලා දැන් මේ ෆයිල් එක උඩ අපි රයිට් ක්ලික් කරොත් එන්නේ මෙනු බාර් එකක් ක්ලික් කරනවා සිලෙක්ට් වීමක් සිදු වෙනවා ක්ලික් කරොත් මේ බලන්න ක්ලික් කරොත් සිලෙක්ට් වීමක් සිදු වෙනවා ඩබල් ක්ලික් කරොත්
ඕපන් වීමක් සිදු වෙනවා ඒක අපි දන්නවනේ නොදන්නවනම් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ක්ලික් කරද්දි සිලෙක්ට් වෙනවා ඩබල් ක්ලික් කරද්දි ඕපන් ඇන්ඩ් වියු ප්ලේ නේද වීඩියෝ එකක් නම් ප්ලේ වෙනවා ඉමේජ් එකක් නම් වියු වෙනවා ෆයිල් එකක් නම් ඕපන් වෙනවා ඊට අමතරව රයිට් ක්ලික් කරොත් එහෙම ඒ ෆයිල් එකට අදාළව ඒ මවුස් පොයින්ට් එක තියෙන තැනට අදාළව මෙනු බා එකක් එනවා ඒකින් අපිට මෙනු පාවිච්චි කරලා සෙටින්ස් හදාගන්න ක්‍රියාකාරීත්වය සිදු කරගන්න මේ ෆයිල් එකේ මොන හරි එඩිටින් ක්‍රියාවලියක් සිදු කරන්න පුළුවන් හරි දැන් මේ රයිට් ක්ලික් බටන් එකයි ක්ලික් බටන් එකයි මාරු කරොත් මොනවා වෙයි දැන් මම ක්ලික් කරද්දි මොකද වෙන්නේ සිලෙක්ට් වීමක් සිදු වෙනවා දැන් අපිට පුරුදුලන මවුස් එක තියෙන්නේ අපි ක්ලික් කරනවා ක්ලික් එකෙන් සිලෙක්ට් කරනවා ඩබල් ක්ලික් කරද්දි ඕපන් වෙනවා රයිට් ක්ලික් කරද්දි මෙනු බා එකක් එනවා කියලා දන්නවා දැන් මේක පුරුද්දට ගියපු එක්කිනුකට අපිට පුළුවන් ඔබගේ කවුරුර කරලා තිබුණොත් මේ විදිහට ඒක වෙනස් කරගන්න ඉක්මනින් අපිට පුළුවන් කන්ට්‍රෝල් පැනල් වලට ගිහිල්ලා කන්ට්‍රෝල් පැනල් වලට ගිහිල්ලා මේ අයිකන් පොඩ්ඩක් පොඩි කරලා ගන්න ස්මෝල් අයිකන් එකට මවුස් සෙටින්ග්ස් වලට යන්න පුළුවන් මවුස් සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන බටන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මේ හරිය අයින් කරලා තියෙද්දි හරිය අයින් කරලා තියෙද්දි මේ පැත්ත තමයි තියෙන්නේ. රයිට් ක්ලික් ක්ලික් මාරු වෙලා දැන් තියෙන්නේ. මෙනු බාර් එකක් එනවද නැහැ මම මෙතන ක්ලික් කරනවා මේ ක්ලික් කරද්දි මෙනු බාර් එකක් එනවා දැන් මේක පුරුදු වෙලා තියෙන එක්කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන් මේ මොකද්ද කියලා ඊට පස්සේ මවුස් එකත් අයින් කරලා අලුත් මවුස් එකක් දාලා ඒත් බලද්දිනුත් වෙන්නේ මේ වැඩේම තමයි ඉතින් මේ විදිහට රයිට් ක්ලික් ක්ලික් මාරුවට එනවනම් මාරු වෙලා එනවනම් ඔය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මේ මාරු වෙච්ච විදිහටම පොඩ්ඩක් ඉවසලා කල්පනාවෙන් යන්න මවුස් සෙටින්ග්ස් වලට මවුස් සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඉක්මනින්ම මේකට හරියක් වැටලා ඇති අනිවාර්යයෙන්ම ඒක අයින් කරගන්න. ඊට පස්සේ ඇප්ලයි දීලා ඕකේ කරගන්න. එතකොට ওই ප්‍රශ්නේ විසඳෙනවා. මේ මම කතා කරපු දේවල් යම් කිසි කෙනෙක් ඔබට සිදු කරන්නත් පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් යම් කිසි කෙනෙකුට සිදු කරන්න. ඔබ කරන්න එපා ඒ වැඩේ. මම කියන්නේ මේක දැනුමක් විදිහට පාවිච්චි කරන්න. Tamanta දෙයක් සිදු වුණොත් ඒකෙන් ඒ ප්‍රශ්නේ විසඳගන්න පමණ මේ දේවල් භාවිතා කරන්න. අපි දැන් කරාටි හැම උගන්වනවානේ නේද? කරාටි උගන්වනවා කුම්ෆු කියලා තියෙනවා. දැන් ඒ උගන්වන්නේ ඇයි? ආත්ම රස්සාව. තමන්ගේ රස්සාව. එතකොට ඒවලි කාඩක් ගහන්නනේ මේනි උගන්වන්නේ. ගහන්නනේ මේ ආරක්ෂාවෙන් කවුරුල් ගැහුවත් බේරෙන්නේ. ගහන්නනේ බැරි වුණොත් තමයි ගහනවා කියලා කියන්නේ නේද? ඈ හරි. එහෙනම් මෙන්න ට්‍රික්ස් පහක් ඔයාලට අද මම කතා කරා. මේ වගේම අලුත් වීඩියෝ කීපයකින් ඉදිරියේදී ඉදිරි සති දෙක තුනදී මම වීඩියෝ ගණනාවක් කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් ඔයාලට notification එක අපි වීඩියෝ එකක් දාපු විගස ඔයාලට එනවා. එහෙනම් අපි යනවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.